දබර වුණා. අරලා මෙහි අඬනවා. බලෙන් ගිහින් කතා කරපන්. මුනි යන්න කියන්නේ මම යන්නේ. මේ ගෙදර නම් ඉවරයි. මේ ගෙදරට යකෙක් නෙමෙයි මහසෝනෙක් ඇවිල්ලා තියෙන්නේ. ඇයර ඉස්සලවට එහෙමුණේ ඉඳල හිටල එහෙම වෙනවා. ඒ කියන්නේ ඒක ලෙඩක්ද? නෑ. හිටව ගමන් සූරූපි වෙනස් වෙනවා. එතකොට ඇයර අප්පච්චි ඔඩි අකා කියවේ. මම යනු. කොහෙටද? හිටපු දිහාවට යන්න බෑ. කසාදයක් බැඳගන්න පුළුවන් තැනකට යනවා. ඔය බැඳාමත් අර වගේ පෙනුමක් ආවා. සමහරක් ගෑනුන්ව බැඳලා ඉන්න මිනිස්සුන්ගේ සූරූපේ ඉඳලා ඉట్లా වෙනස් වෙනවා. ඒත් ගෑනු කවදාවත් ඒව පිටට කියන්නේ නැහැ. ඒ උනාට අපේ අපච්චිට එහෙම වෙනස් වුන්නේ නැහනේ. මං යනවනම් කෝටි ගානක මැණික් සල්ලි ඔක්කොම ටික අරගෙන යනවා. ඔයා මේ හිටිය? ඔක්කොම ඔයාට දෙනවා. ඔයා යන්න එපා. මට පිස්සු නෑ. ගෙදර අය මට පිස්සු කියනවා. ඇයි ආවේ? මං මේ නතර වෙනවා. එතකොට වස්තුව? ඒ මං ගාව සල්ලි තියෙනවා. මේ ඉවර වෙනවනේ. ඉවර වුණොත් ආයෙත් ගිහින් ගේනවා. ගෙදර අය හොයාගෙන ආවොත් මං ඔයාව දාලා යන්නේ නැහැ. දෙන්න ඔය සල්ලි ටික. මං පරිස්සමට තියන්න. ගන්න. ඔයාට තේ එකක් දෙන්නද? ඔයා කියනවා නම් බොන්නම්.
අයිබන් මම ආවේ මායා සහෝදරයව චන්දට එක්කන් යන්න. මොකද අපිට මේ වෙලාව ටිකක් ඇඟපත හයි හත්තිය තියෙන කෙනෙක් ඕන කරන අකමැත්තක් නෑනි. අකමැති වෙලා කොහොමද? මායා සහෝදරය තමයි ඊළඟ මන්ත්‍රී. එතකොට ඔයා මන්ත්‍රී ආර්යාව වෙනවා. අපි යමු. අපි යන්න. මහත්තයා මට කිව්වනේ ඕන කරන ජාති හැම එකක්ම ලියලා දෙන්න කියලා. ඔව්. මම මේකේ ලිව්වා. මේ මට මහත්තයා කියන්න එපා. එහෙනම් dear, my dear. ඉතකුට මම ඔයා මගේ ඩාලිං. ඩාලිං මයි ලව්, අපි දෙන්නම නෙව්, හිරමන යයි පොල් බෑයයි වාගේ. ශිකේයා, මං ආස නෑ එහෙම සින්දු වලට. එහෙනම් මොනවටද ඔයා ආසා? මංගාස රැප් වලට. රැප්. රැප්. ඕ මාත් අහලා තියෙනවා රැප්. ඕ මේ ඩාලිං මයි ලව්, එතකොට අපි නිව්. ඩාලිං මයි ලව්, අපි දෙන්නම නිව්. ඩාලිං මයි ලව්, අපි දෙන්නම නිව්. එතකොට දවසක කිරිතේ හද හිනහුණු පාරට වැටුණා, මගේ හිත බැඳුනා, ගිනි කන වැටුණා නෝනගේ රූපෙට. පුල්බෑ යයි හිරමන යයි වාගේ. හරිෂෝක්, දිය මට ඕන දේවල් මං මේ තියෙන්නේ මේව තමයි. මේවද? මේ ගෙයක්, අල්මාරියක්, පුටු සෙට් එකක්, කන්නඩි මේසයක්, ෆ්‍රිජ් එකක්, ටීවී එකක්, මේ කාර් එකක් තව කුසියට බඩු. හරි මෙතන සේරම දේවල් තියෙනවා, මිනිහෙක් විතරනේ අඩු. ඇත්ත තමයි. ඈ මොනවා? ඉතින් ඒ මිනිහට ඔයා ඉන්නවනේ. ඔව් මං ඉන්නවනේ, නං මං මැරෙන කල්ම ඉන්නවා. හලෝ සුනිමල්, කවද්ද ඔය රටි නං ආයි? ඊයේ. Thank you. උදේ මාතේ මං එයාගේ ඩියර්. ඔයා කවුද?
මට මෙයත් එක ගනුදෙනුවක් තියෙනවා. මං ඒක බේරගන්නකම් මහත්තයා මේ පත්තරේ බලන්න. හා 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 මොකද්ද මේ ගහල් තියෙන බඩ පිණුම? කවුදර නාකිය? සුනිමල් කලබල නොවී ඉන්නකෝ. කලබල නොවී ඉන්න? මම රට ගිය අවුරුද්දේ නාකිය බඳගත්තද? හරි. සුනිමල් මාව කසාද බඳලා හිටියේ නෑනේ. ඒ වුණාට අපි දෙන්න කොච්චර ළඟින්ද හිටියේ? මිනිහෝ අපි දෙන්නට දිව්‍ය සැප ලබන්න පුළුවන් මේ මිනිහගෙන්. මේ මිනිහට බාගෙට පිස්සු. ඒ වුණාට හිතුව පැතුම් සම්පත් තියෙන කෝටිපතියෙ. දැන් මිනිහා කවුරු හැටියටද වත් එක්ක ඉන්නේ? මාත් එක්ක ඉන්නවා කිව්වට අදම තමයි කඩේට ආවේ. හරි. අදින් පස්සේ කොහොමද ඔයා මිනිහත් එක්ක ඉන්නේ? එයා මට ඩාලින් කියනවා. මං එයාට ඩිය කියනවා. එයා හිතාගෙන ඉන්නේ අපි දෙන්නයි ගෑණී මිනිහයි කියලා. හිතන විතරක් නම් කමක් නැහැ. මිනිහා ක්‍රියාවිනුත් ඔයාව ගෑණි කරගන්න හැදුවා. එහෙම වෙන්නේ නැහැ. අපි දෙන්න එකතු වෙලා මිනිහව රවට්ටගෙන කුරුළු ජොඩුව වගේ ඉමු. ඔය ඉන්නේ කුකුලා වගේ බලාගෙන? ඔන්න මිනිහා තරහ වෙන කතා විතරක් නම් කියන්න එපා. මිනිහව තරහ කරගත්තොත් ඔක්කොම ඉවරයි. මේ ඔයාට මොනවද යාත් එක තියෙන රහස්? ඔය එක එක නේක රහස් තියෙනවා නම් මං යනවා යන්න. එයාත් එක්ක මොන රහස්ද ඩිය? එතකොට එයා කවුද ඔයාගේ? මේ එයා එයා අපේ ගෙදර වැඩපල කරලා දෙන එක්කෙනෙක්. ඉතින් මේ නිතරම මෙහෙ එනවා. ඉතින් එයාට යාගේ වැඩපල කරන්න බැයිද මං ඉස්සරහ? ආ ඕ නොන්න ඉතින් පටන් ගත්තා. ආ දන්නේ පාන් දන්නේ පොයිටින් වෙයිටින් ඔය ඕම් ඩාලින් කියනකොට මගේ ඉතට වාවන්නේ නැහැ. හරි 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 අඬන්න පාන් දන්න පාන් දන්න පාන්. හා හරි. හිනා වෙන්නකෝ හිනා වෙන්නකෝ. ආහ් අන්න හොඳයි අන්න හොඳයි. අපි යන් අපි යන් අපි යන්.